ආයුබෝවන් වේවා අවසර මුහුණපොතේ සිටින ගරුතර මහා සංඝරත්නය සහ මෞබිමට ආදරය කරන ආදරණීය හිතවතුන්ගෙන් ආදරණීය යහළු වේලනි ඔබ දකිනවා මමත් මගේ සහෝදර දිනේසුත් සමාජය වෙනුවෙන් මදපෙරදිග අම්මාවරු වෙනුවෙන් නොයෙකුත් ආකාරයේ අපට පුළුවන් විදියට අපි උදව් උපකාර කරනවා ඒ වගේම ලංකාවේ අසරණලා සිටින අම්මෙක්ව තාත්තෙක්ව අපි ඔබ ඉදිරියට ගේනවා ඉතින් අද අපි සූදානම් ඔබව කැටුව යන්නට නාත්තණ්ඩිය කටුහේන ගම්මානයට මොකද මේ වෙද්දි අසරණ වෙච්ච අම්මෙකුයි තාත්තෙකුයි එහෙම නැත්නම් ආදරණීය පෙමියුලා සිටිනවා මේ වෙද්දි ඒ ආදරණීය පියාණන්ගේ දැස් අන්ධ වී සිටිනවා ඔහුට පේන්නේ නැහැ අම්මාද වයෝවෘද්ධයි කිසිම දෙයක් කරගන්නට පුළුවන් කමක් නැහැ ඒ නිසා අපට ඔබට යුතුයකමක් තිබෙනවා මේ ආදරණීය අම්මෙකුයි තාත්තෙකුයි ඉතින් ඔවුන් දෙන්නාට අපෙන් ඔබෙන් උදව්වක් උපකාරයක් අවශ්‍යයි බෙහෙත් ටික කරගන්නට වෛද්‍යවරු කියනවා තාත්තගේ ඇස් දෙක සනීප කරන්නට පුළුවන් කියලා ඉතින් අම්මටත් යමක් කරගන්නට පුළුවන් කමක් නැහැ ගමේ ඉන්න අහල පහල උදවියගේ දායකත්වය මත තමයි ජීවත් වෙන්නේ ඉතින් ඔවුන් කොහොමරි කාලා බීලා ඉඳලා ඇඳලා ඉන්නම් කියලා කියනවා බඩගින්නේ හරි කුසගින්නේ ඉඳලා හරි වේලක් නොකා හරි වේලක් ඉන්නම් අපට පුළුවන් නම් බෙහෙත් ටිකක් අරගන්නට මගේ ඇස් දෙක හොද කරගන්නට මේ සමාජය දකින්නට නැවතත් යමක් රස්සාවක් කරගෙන ජීවත් වෙන්නට පුළුවන් නම් මගේ ඇස් දෙක හොද කරගන්න බෙහෙත් ටික ගන්නට මට උදව්වක් උපකාරයක් කරන්නට කියලා අපෙන් උපකාරයක් ඉල්ලුවා අපෙන් උදව්වක් ඉල්ලුවා ඒ උදව්ව මේ මුහුණු පොතේ සිටින කාරුණික හදවත් තියෙන අම්මාවරු ඉදිරියට සහෝදර සහෝදරිය ඔබ ඉදිරියට අපි ගෙනාවා ඉතින් මේ මොහොතේදී නාත්තණ්ඩිය කටුහේන ගමේ අසරණලා ඉන්න මේ ආදරණීය පෙම්මියෝල එහෙම නැත්නම් මේ ආදරණීය අඹුසැමියෝල මොකද ඔවුන් ලෝක සභා ධර්මයට අනුව ආදරය කෙරුවා විවාහ වුණා දරුවෝ හැදුවා හැබැයි අද වයෝවෘද්ධයි ඒත් ඔවුන්ගේ ආදරය ඒ ආකාරයෙන්ම තියෙන ඔවුන් දෙන්න අදටත් අසරණ වුණා දුප්පත් වුණා නැතිබරිකම් කොතෙකුත් තිබ්බත් ඒ ආදරය ලොවට ආදර්ශයක් දෙමින් තරුණ පරපුරේ අපට ද ආදර්ශයක් ලබා දෙමින් ඔවුන් දුකසේ ජීවත් වෙනවා මේ ආදරණීය අම්මයි තාත්තයි ඉතින් අපි යමු ඒ ආදරණීය අම්මයි තාත්තයි බලන්නට කතා බහ කරමු පොඩ්ඩක් ඉතින් අපි කාරුණිකව ඉල්ලනවා වැඳ අවසර ඉල්ලනවා මේ වීඩියෝ එක ෂෙයා කරන්න ඔබට උදව්වක් උපකාරයක් කරන්නට බැරි වෙන්නට පුළුවන් හැබැයි ඒ බැරි වුණත් ඔබට මේ වීඩියෝ එක ෂෙයා කරන්න පුළුවන් මොකද ඔබෙත් අම්මෙක් ඉන්නවා ඔබට තාත්තෙක් ඉන්නවා අද ඔබ මම ඔබ අපි බැලුම් බෝල වගේ තියන්නට පුළුවන් හැබැයි යම් දවසක ලෝක සභා ධර්මයට අනුකූලව හුලම් බැහැපු බැලුම් බෝලට පත් වෙයි මේ අම්මලා වගේ වෛරුද්ධභාවයට පත් වෙයි ඉතින් ඒ නිසා එදාට ඔබට අපට යමෙක් උපකාර කරાવી වතුර ටිකක් හරි දෙවි මේ පිනෙන් ඉතින් ඒ පිනට දායකත්වය දෙන්නට අපි ඔබට ඉතාමත් බැගෑපත් ඉල්ලනවා දැත් වැඳ එක්කහසු කර මේ අසරණ අම්මට තාත්තට අපි පිහිටක් වෙමු සරණක් වෙමු මොකද ඔවුන්ට අපේ සරණ ඔබේ සරණ තමයි මේ මොහොතේ ඌමනා කරලා තිබෙන්නේ හොඳයි මේ මොහොතේදී නාත්තණ්ඩිය කටුහේන ඒ ගමේ ඔබ දන්නෝ අපේ සමාජ සත්කාරවලට කාලය ශ්‍රමය දායකත්වයේ සපේන ආදරණීය සහෝදරයා බබයියා ඉතින් මේ මොහොතේ ඉන්නවා තමන්ගේ ආදරණීය දීනියස් සමග ඒ නිවසට ගිහිල්ලා ඉතින් මේ මොහොතේ පළමුවෙන්ම ඔබට ඒ අම්මවයි තාත්තව ගෙනෙන්නට ප්‍රථම ආදරණීය තරුණ බබයියා ඇතුළු තමන්ගේ දීනියට අපගේ ගෞරවනීය ස්තුතිය පුද කරන වටිනා කාලය ඔබ වෙනුවෙන් මේ සමාජ සත්කාර කරන්නට වැය කරනවා ඉතින් මේ තරුණයා ඉතින් ලොකු ආදර්ශයක් අපේ රටටම ඉතින් ඔබට දැන් දැක ගන්නට පුළුවන්කම ලැබේවි අපේ ආදරණීය තරුණ බබයියව බබයියේ ඔබට අවසර මේ මූණ පොතේ පොඩ්ඩක් කැමරාවේ පැත්තකට එන්න ඔබගේ මූණ වැහිලා තියෙන්නේ අන්න හරි ඔව් දැන් නංගී දුවේ අන්නේ විදිහට අල්ලන්න තාත්තව බබයියා ආයිබෝවන් කියලා මුලින්ම ඔබ පිළිගන්නවා ඔබ අසල ඉන්නවා ඒ ආදරණීය අම්මයි තාත්තයි ඉඳගෙන අපි කතා කරමු බබයියා ඔබට අවසර දෙනවා කියන්න අපේ සමාජයට කියන්න මේ අම්මටයි තාත්තටයි මොකද්ද වෙලා තියෙන්නේ ඇයි ඇස් දෙක පේන්නේ නැත්තේ අම්මගේ අත්පය වැඩ කරන්නේ නැහැ ලෝකේ දකින්නට පුළුවන් කමක් නැහැ දැන් ඉතින් උදව් ඉල්ලන්නේ ඒ නිසා බබයියා ඔබට අවසර බබයියේ අවසරයි මගේ සහෝදරයා සුංග ඉතින් අද අපි නැත්නම් ඉතලේ ඩාවේ අපිට දැනගන්න ලැබුණ මේ අම්මා තාත්තා ගැස් එකම පේන්නේ නැහැ ඒ කියන්නේ රස්තාව කරන අතරතුර ගැස්සදීම කරලා තියෙන්නේ ටිකරි කම්බියක් කැඩිලා ඒක 100%ක්ම දැනෙම නැතුව ගිහලා අනිත් ඇහත් දැන්ට මාස 4-5කට කලින් ඉඳන් චුට්ටක් පෙඟලා තියෙනවා ඒකත් දැන්ට පේන්නේ නැහැලු ඉතින් වෛද්‍යවරු සනාත කරලා තියෙනවා ඒක ඇහත් ස්ටෝ කරගන්න පුළුවන් කියලා මොකද ඒක ඇහත් අවුත් වෙලා තියෙන්නේ ඉතින් දකුණු පැත්ත ඇහත් ස්ටෝ කරගන්න පුළුවන් කියලා ඒ වෛද්‍යවරු ඒගොල්ලන්ට කියලා තියෙනවා ඉතින් ඒවලට උදව් අපේ ඉඳන් වැඩි මෙන්න ඉතින් මේ තාත්තා විස්තර යනවා ඉතින් අපි මම හිතන්නේ තාත්තට උදව් කරන්න කට්ටිය මම හිතන්නේ ඉදිරිපත් වෙයි කියලා හිතනවා මොකද වටිනා කෙනෙක් ජීවිතයක් මේ ඉදිරියට රස්සාවක් කරගන්න ඇත්ත එක පේන්නේ
දැන් කොටින්ම මන බත්පත බව පේන්නේ නැහැ කාටවත්. එහෙමනේ. ඔව් අපිට අපට තාත්තව සමීප ලෙස පෙන්වන්න අම්මාමයි තාත්තවයි සමීප ලෙස බබයියා කැමරාවට ගන්න. ඔව් මගේ ආදරණීය සහෝදර තුතුනි මේ ඉන්නේ අපේ නිලමේ මාමා. මෙතුමාගේ නම නිලමේ මාමා. ඉතින් ඇත්තටම අද hina වෙලා හිටියා. අද ඔහුගේ ඇස් පේන්නේ නැහැ මගේ ආදරණීය යහළුවනේ. ඉතින් hina වෙලා ඉන්නවා නැති බැරිකම උනත්. ඉතින් manussත්වයේ පිපිරිච්ච හදවත තමයි මේ නිලෙම් මාමා කටුහෙන ගමේ විසුව මමත් දන්න. ඉතින් අද අසරණලා ඉන්නවා. ඒ නිසා මම මගේ අපේ නිලෙම් මාමා අපි ඔබ ඉදිරියට ගෙනාවා. මේ සමාජයේ ඔබෙන් ඉල්ලනවා උදව් උදව් කරන්න මේ ආදරණීය පියාට මේ දරුවන්ගේ තාත්තා කෙනෙක් වයෝවෘද්ධ වෙලා ඉන්නේ මේ මොහොතේදී අවසන් තුරුම්පුව Tamanට තියෙන එකම ඉඩම විකුණන්නට දාලා තියෙනවා කැමති කෙනෙක් ඉන්නෝ නම් ඉඩම උනත් මිලදී ගන්නට පුළුවන් මේ මොහොතේ විකුණන්නට දාලා තියෙනවා ඉතින් ඔහුන්ට ජීවත් වෙන්නට තියෙන අන්තිම ඉඩම් කෑල්ල මහපාරට ඇද වැටෙන්නට නොදී ඔහුන්ව රැක බලා ගන්නට මේ සමාජයේ ඔබෙන් උදව් අරගෙන අපිට යමක් කමක් කරන්නට පුළුවන් නම් ඒ අපි ලබන ජයග්‍රහණයක් මහඟු පිනක් ලෙස හිතනවා අපටද ඔබටද අම්මාවරු ඉන්නවා මේ දකින්නේ ඒ ආදරණීය වයුරුද අම්මා මේ අඹුසැමි යුවල අපේ කාලේ බුදුරජාණන් වහන්සේ දේශනා කර තියෙන නකුල මාතා සහ නකුල පිතා ගැන ඉතින් මේ එවන් ආදරණීය පෙම්වතුන් යුවලක් එදා බැඳිච්ච ආදරය අදටත් තියෙන මේ මරණ මොහොත දක්වාම ඔවුන් දෙන්න ආදරෙන් ඉන්නා කොතරම් නැති බැරිකම් අගහිඟගම් ප්‍රශ්න තිබ්බත් ඒ ආදරය ඔවුන්ගේ හදවත් තුළ සදාකාලිකව තිබෙනවා ඉතින් මේක හොඳ ආදර්ශයක් මටද ඔබටද බොහෝ වෙලාවට මේ සමාජයේ දෙන හොඳ පණිවිඩයක් ඉතින් ඒ ගැන නෙමෙයි කතා කරන්නේ මේ අම්මටද ඔව් අපේ බබයියා පෙන්වන්න මේ අම්මගේ අත්පා කොහොමද තියෙන කියලා අපිට ළඟට කැමරාව අල්ලලා ඔව් ඔබට පේනවා මේ අම්මගේ අත්පය දිගාරින්නට බෑ වකුටු වෙලා තියෙන කිසිම දෙයක් කරන්නට පුළුවන් කමක් නැහැ මේ අම්මද වයෝවෘද්ධයි ඉතින් ආදරණීය මගේ සහෝදර සහෝදරිය දවසක අපද මේ ආකාරයට පත්වන්නට පුළුවන් මානුෂික හැඟීමක් ඔබගේ හදවතට දැනෙන්නට ඕන මේව දකිද්දී ඉතින් ඔබටද ඒ දුක වේදනාව දැනේවි ඉතින් මේ අම්මාවරු අද සිටින තත්ත්වය බලන්න ඒ නිසා තමයි අපි ඔබ ඉදිරියට ගෙනාවේ ඉතින් උදව් කරන්න ඔබ දුක් මහන්සියෙන් තමයි මැද පෙරදිග කීයක් හරි යුරෝපයේ හොයන්නේ ඉතින් ඒ දුක් මහන්සියෙන් ගන්නා මුදලින් මෙවැනි උතුම් වූ පින්කමක් කරන්නට ඔබට පුළුවන්කම තිබෙන මොකද මංගල කාරණයක් මමවට පියාට සැලකීම ඉතින් මේද අම්මෙක් මේද තාත්තෙක් ඉතින් මේ මංගල කාරණයට ඔබට සහයෝගයක් දෙන්නට පුළුවන් ඔහුන්ට පුළුවන් නම් මුදලින් ආධාරයක් කරන්න ඔහුන්ට අවශ්‍ය කරන බෙහෙත් ටික ගන්නට ඉතින් අපි ලබා දෙන්නම් අපේ මේ ගිනුම ඉතින් කුමන හෝ කෙනෙක් අපට කතා කරන්නට විශේෂයෙන් මතක් කරන මේ මොහොතේදී අපේ page එකට පමණක් ඔබ දාන්න එහෙම නැත්නම් අපේ Facebook වල දාන්න ඔබගේ email දුරකථන අංකය දාන්න මොකද මගෙත් මගේ සහෝදර දිනේෂ්ගෙත් මුහුණු පොත් වලින් ඔබට උත්තර දෙන්නට පුළුවන් කමක් නැහැ report වෙලා තියෙන්නේ. ඉතින් එන කෝල් ආන්සර් කරන්නට පුළුවන් ඔබට ඔබට මැසේජ් දාන්නට පුළුවන්. හැබැයි අපට උත්තර දෙන්නට බෑ. ඒ නිසා අපට ඔබව අමතන්නට ඔබේ දුරකථන අංකය දාන්න, ඊමෝ හෝ WhatsApp අංකය දාන්න අපි ඔබ උදව් කරන්න කැමති නම් අපි ගිණුම ලබා දෙන්නම්. ඉතින් අපි ඔව් මම කෙනෙක්ගේ කතාවට වඩා ඔතන්ට අදාළව යොමු කරන බබයි නැවතත් ඔබට අවස්ථාව. ඔව් ඇත්තටම කියනවා ගොඩක් අනගාර දායකයි. ඉරු දිනාට පේනවා. තාත්තා ගැටලෙක පේන්නේ නැති එකේ අම්මා ඇත්තටම අතපය වකුටු වෙලා රස්සාව කරගන්න විදියක් නැහැ. පේනවනේ අතපය රයිස් එකනේ. ඉතින් අම්මට මුදයක් කරගන්න බෑ. ගොඩක් අමාරුවක් එක ඉන්නේ. ඉතින් මේ තාත්තා අම්මට බෙහෙත් ගන්න නම් ඉතින් අම්මත් බෙහෙත් බොනවා මේ ඉගේ සිංහල බෙදගම් කරනවා. මේ තාත්තගේ වීදමත් එයාගේ අම්මගේ වීදමත් දරන්න හරි අමාරුවක් එක මේකට ඉන්නේ. ඉතින් අපේ මුදල් ආදරය තමයි බලාපොරොත්තු වෙන්නේ. මොකද මේ වෙනකොට මම හිතන්නේ වටිනා කියන දේවල් සේරම තිබුණා ඒ කියන්නේ ඉඩමත් තිබුණා බැලර් ගහලා තියෙන්නේ ඉතින් ඒ ණය නිසා ඉතින් කරගන්න අමාරුම තත්ත්වෙක ඉන්නේ ඒ කියන්නේ කෑම බීම පවා ඒ හැම දෙයක්ම කෑම බීම කෙසේවත් මේ තාත්තා ඉල්ලන්නේ අපෙන් මේ එක ඇහැ ඒ ඇහැ හරක් දෙනීම ලබා ගන්න තමයි මොකද ඉදිරියේදී රස්සාවක් කරගෙන කාල බිල සතුටින් ඉන්න මේ දෙන්නත් එක මේ හිටියා වගේම තව ඉදිරියට සතුටින් ඉන්න තමයි මේ තාත්තා ඉල්ලන්නේ අම්මටත් බේත් ගන්න තාත්තටත් බේත් ගන්න ඒ කියන්නේ මුදල් තමයි ප්‍රශ්නේ මෙතන තියෙන්නේ මූලිකම ප්‍රශ්නේ මුදල්. ඉතින් අපිට පේනවා ඊටමත් තිබුණාද දාලා තියෙන මේ අය පුරුස් නිතම් ඉතින් තව ඉදිරියට මම හිතන්නේ සැත්තම් 3ක් කියලා නැට කරලා තියෙන ඇස් එකට. ඉතින් එකකට ගිහලා තියෙන සෑහෙන මුදලක් ඒ වගේම කොළඹ ඉදාලි කරන්නේ. ඉතින් යන එන ගියදම් ඒ ප්‍රොෆෙසර් සාරත් මුදල් ඉතින් මේ වලට දරන්න අමාරුයි. ඒ නිසා තමයි මම හිතන්නේ ඔව් බබයි අපිට දෙමු අපේ ආදරණීය අම්මයි තාත්තත් එක්ක පොඩ්ඩක් කතා කරන්නට අපි දෙන්නමනේ කතා කරුවේ අපි අවස්ථාවක් දෙමු කැමරාව ළඟට අරගෙන ඔව් ආද ඔව් නිලෙම් මාමා කියන්න නිලෙම් මාමට දැන් අපිට ඔබතුමාට නිලෙම් මාමට අපි පේන්නේ නැහැ ඒ වුණාට මේ ලෝකයක් නිලෙම් මාමා ඔයා දිහා බලාගෙන ඉන්නවා කියන්න මේ ආදරණීය හදවත් තියෙන අම්මාවරු තාත්තාවරු සහෝදර සහෝදරියෝ නිලෙම් මාමට උදව් කරાવી ඒ නිසා මොකද්ද ඉල්ලන්නේ මොනවද ඕනි උදව්ව අපේ සමාජයෙන් මට
කරන්න බේට්ටියක් කරගන ඇස්තික පේන ඒටික කරලා දෙන්න මුත්තේ ඇති එරයි ඒවී තම දරන්න යමාරු අන්න ගොඩ කෝමරග අතර වෙලක් කර කන්න පුළුවන්නේ බේට් ගන්න එතම ඔපේෂන් කරන්න තියෙන අට ඔපේෂන් දෙක ඒ කරගන්න මුදලක් යනවා ඒක තම මට ඔව නිලමාමට ඔබ ඔබ ඇහුණා ඒ ආදරණීය තාත්තා කියනවා ඇහැ ඔපරේෂන් කරගෙන කන්න නැතත් කමන්නේ මගේ S2 එකක් ඔපරේෂන් කරගෙන මොකක් හරි රස්සාව කරන ඔහොන් ජීවත් වෙන්නම් කියලා තමයි කියන්නේ ඔබට කරදර නොකර. ඉතින් අපි අම්මට කතා කරන්න පුළුවන්ද බබයියා? අපේ අම්මත් එක්ක පොඩ්ඩක් හරි වචනයක් හරි. කුජුත කරාරු. ඔව් අම්මා කියන්න අම්මා ඔව්. මම කියන්නේ මට නුනට මගේ මට ඇත්ත මේ වැඩක් කරලා ගන්න බැහැ. කියන්නේ එදමත් තමයි සදා ගන්නේ පොඩි වීදගල් දෙකක් කන්න බැහැ මෙන් කන්නේ. හොඳ කරගෙන තමයි සල්ලිනේ. ඔව් ඇත්තටම හරිම සංවේගී අම්මෙක් තමයි මේ අප ඉදිරියේ ඔබ ඉදිරියේම අඬා වැටෙන්නේ. ඉතින් මේක ලෝක සභා ධර්මයේ තමයි. හැබැයි ඒ වුණාට අපිට දුකයි. ඉතින් මේ විදිහට මේ අම්මාවරු මහපාරට අද දාන්නට තරම් කාරුණික හදවතක් අපට නැහැ. අපට එවැනි නපුරු හදවත් නැහැ. ඉතින් අපේ හදවත් සංවේදී වෙනවා මේවා දැක්කහම මේව ඇහුණාම. ඒ නිසා තමයි මේ මොහොතේ තමන්ගේ ශ්‍රමය දායකත්වයේ තෙල් ටික වියදම් කරන මගේ ආදරණීය සහෝදර බබයියා මේ ස්ථානට තමන්ගේ දුවත් අරගෙනම ආවේ. මොකද දුවටත් දෙනවා තාත්තෙක් වෙලා හොඳ ආදර්ශයක් මේ මොහොතේදීම. ඉතින් දුව තමයි මේ මොහොතේත් මේ ෆෝන් එක අල්ලන්නේ වීඩියෝ කරන්න සහයෝගය දෙන්නේ. බබයියාගේ ආදරණීය දුව. ඉතින් මේ බබයියටත් ඒ දරුවටත් අපි හෘදයාංගම ස්තුතිය පුද කරන්නට ඕන මේ වැනි ආකාරයට මේ සමාජ දෙන ආදර්ශය කැප කිරීම. ඉතින් අතිමහත් ඒ ගෞරවය අපි බබයියාට මේ ආකාරයෙන් පුද කරන්න සූදානම්. ඔව් ඔව් බබයියා. ඉතින් අවසාන වතාවට අපි ඉල්ලමු නැවතත් දුරකථන අංකයක්. ඉතින් ඔහුන්ට WhatsApp ඊමෝ තාක්ෂණේ භාවිතා කරන්න පුළුවන් කමක් නැහැ. ඉතින් අපිට දෙන්නට පුළුවන් තියෙන්නේ ඔහුගේ normal දුරකථන අංකයක් පමණයි. ඉතින් විදේශගතතර ශ්‍රමිකයෝ බහුතරයක් කතා කරන්නේ ඊමෝ WhatsApp. ඉතින් ඔවුන්ට එවැනි තාක්ෂණයක් නැහැ ඕන් සතුව. ඉතින් අපිට ඕනම දෙයකට කතා ගන්න තියෙන්නේ අපේ ආදරණීය බබයියට. ඉතින් ඔබ කැමති නම් මේ අම්මට තාත්තට උදව්වක් කරන්නට ඔබගේ යුතුයකම ඉටු කර දෙන්නට. ඉතින් ඔබට පුළුවන්කම තිබෙන ඔබ නාත්තණ්ඩිය දන්කොටුව වෙන්නප්පුව කොච්චි කඩේ මීගමුව ඔය ආවට නම් කොහේ හරි කමන්නේ කුලිය අපිට උඩුබද්ද වැලිපැන්නාව තුත්‍රපිටි ආවට නම් යන්න නාත්තණ්ඩියෙන් නාත්තණ්ඩියට ගිහිල්ලා යන්න කටුහෙන ගම්මානයට පුස්පාරාමේ මහා පන්සලට පන්සල පාරේ යන්නට පුළුවන්. පන්සල පාරේ ගියාට පස්සේ තමයි මේ අම්මගේ තාත්තගේ ගේ තියෙනවා කටුහේනේ. ඉතින් ගිහිල්ලා මේ අම්මව දැක බලාගෙන මේ තාත්තව දැක බලාගෙන ඔබට කතා බහ කරන්න පුළුවන්. මේ අද අපි ආවෙත් ඒ ආකාරයට තමයි. අපේ බබයියා ආපු ආකාරයටම මේ අම්මව තාත්තව බලාගෙන ගිහින් කතා බහ කරලට ඔහුන්ට උදව්වක් උපකාරයක් කරන්නට පුළුවන්. ඔබ ලංකාවේ ඉන්නෝ නම් බඩු මෝටු ටිකක් අරගෙන ගිහිල්ලා දෙන්නට. හැබැයි පුළුවන් නම් ඇඳුමක් හරි කමන්නේ නැහැ ගිහිල්ලා දෙන්නට. ඔහුන් අඳීවි. ඔහුන්ට කිසි දෙයක් මේ වෙද්දි නැහැ. සියලුම ශේසත් අහිමි වෙලා තියෙනවා. අවසන් තුරුම්පෝ අවසන් ඉඩම ඉඩම් කෑල තමයි ওই විකුණන්නට දාලා තියෙන්නේ. ඕන කෙනෙකුට ඕන නම් ගන්නත් පුළුවන්කම තිබෙනවා. ඉඩමක් අවශ්‍ය කරනවා නම් නාත්තණ්ඩිය කටුහේනේ. ඉතින් ඒකත් අපි මතක් කරනවා. ඉතින් පව් හරි දුකයි. තමන්ට තියෙන අවසන් තුරුම්පුවත් විකුණලා තමයි ඔහුන් පැල්පතක් හරි කොහේ හරි අරගෙන ජීවත් වෙන්නම් කියලා තමයි ඉන්නේ. ඉතින් හොඳයි බබයියා ඔබට අවස්ථාව නැවතත්. ඇත්තටම අපි නැවත නැවත කියන්න ඕනේ අපි මේ දෙන්නට උදව් කරමු කියන එක තමයි. ඒ වෙනුවෙන් සැදී පැහැදෙන්න කියලා මම මගේ අන්තර්ජාලයේ මිතුරු සියලු දෙනාම ඉල්ලනවා. ඔයාලට පුළුවන් ලස්සන රටක් දරුවන්ට හිතක් අපේ නියම අධිවේස් ඉන්නවා. ඒ වගේම මගේ සුරංග සහෝදරයා රට වෙනුවෙන් අපි රට විරුව ඒ චැනල් එකේ අයිතිකරු. ඉතින් මේ හරහා තමයි අපිට මේ වගේ උදව් කරන්න ඕගොල්ලෝ දෙන්න අපිට ඇත්තම ශක්තියක්. ඉතින් මම හිතනවා මේ අම්මා තාත්තා දිහා අංග බලන එකක් නැතුව ඇති කියලා මගේ සහෝදරය. ඉතින් අපි අවසාන වශයෙන් මම කියන්නේ තියෙන ඇත්තම ඔව් බබයියා පොඩ්ඩක් ඉඳ ගන්න. අම්මයි තාත්තයි ළඟින් පොඩ්ඩක් දන ගන්න. අපිට පේන්නේ බබයියව පමණයි. ඔව් සමාව වෙන්න ඕන බබයියව. අන්න දැන් අපිට කියන දැන් එතකොට අපේ දුව ෆෝන් එක ගන්න තාත්තවයි තුන් දෙනාව පේන්නම සම්පූර්ණම ඡායාරූපය ගන්න ෆෝන් එකට. දුව පිටිපස්සට එන්න ෆෝන් එක අතේ නෑ. ෆෝන් එක හරවන්න එපා දුවේ. අර තිබ්බු විදිහටම ෆෝන් එක තියන්න. හරි දුව පිටිපස්සට එන්න දැන්. ෆෝන් එක අතරන පිටිපස්සට එන්න දුව. අන්න හරි. ඔව් අන්න හරි. දැන් කියන්න බබයි. ඔහම ඉන්න දුවේ. දැන් කියන්න. දැන් පේනවා. ඇත්තටම ඉල්ලන්නේ අපි ප්‍රථමයෙන්ම අපි ඉල්ලනවා මේ තාත්තගේ ඇහ සනීප කරලා දෙන්න. ඒ කියන්නේ ඒ ඇහ සනීප වුණොත් තමයි තාත්තට උත්සාහ කරගන්න පුළුවන් වෙන්නේ ඉදිරියට. මොකද තාත්තට තව ටිකක් කාලයක් ජීවිතය ගත කරන්න අවශ්‍ය තියෙනවා. ඉතින් මේ ඇහ සනීප කරලා දුන්නොත් මම හිතන්නේ තාත්තා එයාගේ පරණ රැකියාව හෝ කුමන රැකියාව හෝ කරලා මේ අම්මවත් බලාගෙන ඉදිරි ජීවිතේ ගත කරයි කියන අදහස තමයි තියෙන්නේ තාත්තා. ඉතින් අපි ප්‍රාර්ථනා කරනවා මේ ඇහ සනීප කරගන්න අපිට
තීරම දෙනම් දකින මේ වීඩියෝ එක දකින කුමන කෙනෙක්ව අපිට රුපියල් 100කින් ගමන ආදරය කරන මේ තීරම ආදර මේ තාත්තා වෙනුවෙන් මේ අම්මා වෙනුවෙන් ඉතින් උරංගත් මගේ සහෝදරයා ඔයාලට ගොඩාක් ස්තුතියි මගේ දිනේෂ් සහෝදරයා ඔය දෙන්න ආරාධනා අපි මේ දේවල් කරන්නේ ඉතින් මම අවසාන වශයෙන් කියනවා මේ තාත්තගේ අපි ඒක ඉක්මනට සිදු කරලා දෙන්න ඒ වගේම අම්මත් අම්මට සෑහෙන මුදලක් කරන බෙහෙත් සෙට් වලට ඉතින් අම්මත් ඒ බෙහෙත් වලින් තමයි ජීවිතේ ගෙවන්නේ ඉතින් අම්මටයි තාත්තටයි උදව් කරමු කියන අදහසෙන් මම නිහඬ වෙනවා සුරංගනා තෙරුවන් සරණයි ඔයාලා සීල දෙනවා ඔව් බබයා ඔව් ඔව් නෑ අම්මයි තාත්තයි අපට වඳින්න එපා අපි හැමදාම ඉල්ලීමක් කරනවා අපෙන් උදව් ගන්න කිසිදු වැඩහිටියේ වැඩිහිටියෙක් අපට දෑත් එක්කහොස් කර වැඳිය යුතු නැහැ මොකද අපි දරුවෝ අපි ලාබාල පුංචි දරුවෝ මේ සමාජයේ ඉඳින තරුණයෝ ඒ නිසා අප ඔබට වැඳිය යුතුයි අප කරන්නේ අපේ යුතුයකමක් පමණයි නිලෙන් මාමා ආදරණීය අම්මේ තාත්තේ අපි මේ යුතුයකමක් පමණයි ඉටු කරන්නේ ඒක සමස්ත දරුවන්ගේ සමස්ත තරුණ පරපුරේම ගතියක් සැබෑ යුතුයකමක් ලෙස ඒක අපි ඉටු කළ යුතු වෙනවා ඒ නිසා අපට වැඳීම අවශ්‍ය නැහැ අපි ඔබට පෙරලා ආචාර කිරීම සඳහා තමයි අපේ යුතුය කමිටු කිරීම සඳහා තමයි මේ ආකාරයෙන් ලෝකෙ ඉදිරියට ගෙනල්ලා මේ සෝෂල් මීඩියා එක උපයෝග කරගෙන මමත් මගේ සහෝදර දිනේසුත් බබයියත් එකතු වෙලා මේ මේක කරන්නේ ඒ වගේ මතක් කරන්න ඕන අතන ඉන්නවා ආදරණීය පියාණන් බී ඒ ආර්ය තිලක ප්‍රේමාවති මං හිතනවා මේ ওই ස්ථානයේ ඇති ඉතින් ඒ කටිය තමයි අපට මේ සිද්ධිය මුලින්ම දැනුම් දීම කෙරුවේ මේම දෙයක් තියෙනවා මේ ගමේ අපට උදව්වක් උපකාරයක් කරන්න කියලා ඉතින් ආදරණීය පියාණනි මෞනි ස්තුතිය පුද කරනවා ඔතන ඉන්නවා නම් ඉතින් කැමැති අපි දැක ගන්නට පුළුවන් නම් යන්න අපේ බබයියා ඉදිරියට මේ ඉතින් නිලේ මාමටත් අය ආදරණීය අම්මටත් ඉතින් ගොඩක් ස්තුතියි ඔව් මේ ඉන්නේ අපට මුලින්ම තොරතුරු අපට කැමරාවට පේන්නේ ඔව් කැම ඔව් ඔව් පේනවා ඉතින් ගොඩක් සතුටු වෙනවා බීඒ ආර්යතිලක පියාණන් තමයි ඉතින් ගොඩක් සතුටුයි ඉතින් අපිට දැනුම් දීම කෙරුවා මේ ආකාරයට උදව් උපකාර කරන්නට ඉදිරිපත් වෙන්න කියලා ඉල්ලීම කෙරුවා ඉතින් ගොඩක් සතුටුයි ඒ ඉල්ලීම තමයි අපි මේ ආකාරයෙන් ඉටු කරන්නේ ඉතින් ආදරණීය යහළුවනි ඔබ මේ දැක්කා ඒ අම්මයි තාත්තයි එහෙමනම් අපි ගොඩක් කතා කරුවා ඇත්තටම මම එනවා කැමරාවට මගේ අතතරේ දෙනවා ඉතින් මගේ ආදරණීය යහළුවනි ඒ තමයි නාත්තන්දි කටුහේනේ අපේ නිලෙන් මාමගේ පවුල පුංචි පවුල ලස්සන පවුල ආදරණීය පවුල ඉතින් ඔවුන් තවමත් වයවුරුද්ද වුණත් ආදරෙන් ජීවත් වෙනවා නැති බැරි කම් එමටයි කන්නට බොන්නට නැහැ අඳින්නට නැහැ දෑස් පේන්නේ නැහැ අත්පය වාරු නැහැ හැබැයි සමාජයට ඔවුන් බරක් වුණ නැහැ මෙච්චර කාලයක් අවසාන මොහොතේදී ඔවුන්ට බැහැ කරන්නට බර අඳින්නට කෙනෙක් නැහැ ඒ නිසා ඔවුන් අපෙන් උදව් ඉල්ලුවා ඒ උදව්ව අපි පෙරලා ඔබට ගෙනාවා ඉතින් ඔබටද අම්මෙක් ඇති ඔබටද සහෝදරයෝද තාත්තල ඇති කවදා හරි දවසක ඔබද මාද මේ කතා කරන මාද අද මේ ආකාරයෙන් හිටියට යම් දවසක අපටද මේ තත්ත්වයේ උරුම වෙනවා ඒක නියත ධර්මය ඒක ලෝක සබා ධර්මය ඉතින් එදාට ඔබද ඔබද අසරණ වේවි මේ ආකාරයට ඉතින් ඒ නිසා අපි මේ මංගල කාරණයට සහාය දෙමු ඔබ දුක් මහන්සියෙන් ඔබ උපයා ගන්නා මුදලින් යම් සුළු පිරිසක් සුළු මුදලක් ලබා දෙන්නට කියන කාරුණික ආයාචනාව ඉල්ලනා මේ දෑත් එක්කහසු කර තරුණයෙ ලෙස මේ සෝෂල් මීඩියා එක ලෝකෙ ඉදිරියේ වඳින්නේ මේ අම්මයි තාත්තයි වෙනුවෙන් වෙන කිසි දෙයක් ඉඳා නෙමෙයි ඔවුන්ට පුළුවන් නම් දැස මේ ඇස් දෙකෙන් එක ඇහක් හොඳ කරගන්නට අපි සහයෝගය දෙමු කියන කාරණාව නිසා තමයි. ඉතින් මේ මොහොතේදී මතක් කරා මගේ ආදරණීය සහෝදරයා දිනේෂ් සහෝදරයා රට විරුව YouTube නාලිකාව රට ගිය ඇත්තෝ මේ ලස්සන රට දරුවන්ට හෙටක් මේ ඕන මේකට ඔබට සම්බන්ධ වෙන්න පුළුවන්. ඉතින් මැසේජ් එකක් දානවා නම් අපට පෙරලා ඔබට උත්තර දෙන්නට පුළුවන් කමක් මේ මොහොතේ නෑ. මගේද මගේ ආදරණීය සහෝදරයාගේද Facebook ඔක්කොම report වෙලා තිබෙන නිසා අපට ඔබ මේකට කැමති නම් අපි ගිනුම ලබා දෙන්නම් මේ අම්මලට WhatsApp ඊමෝ නැ ඉඳලා ඔබට normal තියනනම් කතා කරන්න රැයට 3:30 කරදර කරන්න එපා මේ වයරු දම්මටයි තාත්තටයි දවල් 30 කතා කරනවා නම් කතා කරන්න නාත්තණ්ඩි කටුහෙන ගම්මානේ තමයි මේ අම්මා ජීවත් වෙන්නේ ඉතින් යන කෙනෙකුට ගිහිල්ලා බලන්නට පුළුවන් ඉතින් එහෙමනම් අවසන්ට වතාවටත් මට ඉල්ලන්න තියෙන එච්චර තමයි මේ ආදරණීය අම්මට තාත්තට අපි තව චිරාගත කාලයක් මේ ආකාරයට හෝ ජීවත් වන්නට ශක්තිය ධෛර්යය සියලුම දෙවියන්ගේ ආරක්ෂාව ජේසුස් වහන්සේගේ කරුණාව දයාව ලැබේවා කියලා අපි හදවතින්ම ප්‍රාර්ථනා කරමු මොකද අපේ කාලයට අපට ඉමහත් ආදර්ශයක් ලබා දුන්න ආදරණීය අම්මෙක් තාත්තෙක් පෙම්වතෙක් පෙම්වතියක් ආදරණීය අඹුසැමි යුවලක් ඉතින් මේක රටටත් ජාතියටත් තරුණ අපටත් මහඟු ආදර්ශයක් සපයනවා ඔවුන් දෙදෙනා අදින් අද කාලේ වගේ අර ටයිම් පාස් ආදර නෙමේ එදා තිබ්බේ මේ අම්මලගේ හදවත්වල තිබුණේ ඉතින් ඒ ලේ බැඳීම ලේ වලින් ඇතිවෙච්ච ආදරණේ මරණය දක්වාම ගෙනියනවා විවාහ වෙලා ඉතින් මරණයෙන් තමයි අසබෑ ආදරේ කෙරවල විය යුත්තේ අවසන් විය යුත්තේ ඉතින් ඒකට නියම උදාහරණයක් දෙනවා අපට කටුහේන ගමේ සිට මේ ලංකාවට ලෝකයට පුරාම ආදර්ශයක් දෙන මේ උතුම් වූ විහාරමාදේවි පරපුරේ අම්මා තාත්තටත් අපි හෘදයාංගම ප්‍රාර්ථනා කරමු නිදුක් නිරෝගී සුවය ලැබිලා තව කාලයක් මේ සමාජය තුල වැජඹෙන්නට ඒ ශක්තිය ධෛර්යය වාසනාව ලැබේවා කියලා අපි හදවතින් ප්‍රාර්ථනා කරනවා ආදරණීය අම්මටයි තාත්තටයි ප්‍රාර්ථනා කරන අවසාන වතාවට නිලෙන් මාමේ අම්මේ තාත්තේ
මොකක් හෝ වචනයක් කියන්නට අවසර දෙනවා. ඔව් හරි සංවේදී ඔවුන්ට කතා කරන්න බෑ. ඔව් අම්මා මොන හරි කියන්න හදනවා. අපිට මේ කරන උදව්වට ඔය සීල් දෙනාට නිරෝගී වෙනවා ජීවිත ලැබෙන්න ඕන. මේ වගේ තව තව අයිති උදව් කරන්න ඔයාලට සයිටි ලැබෙන්න ඕන කියලා ප්‍රාර්ථනා. ඔව් මේ ඒ ප්‍රාර්ථනාව, ඒ නිරෝගී බව, ඒ ආශිර්වාදය මේ මුහුණු පොතේ සිටින සමස්ත ඔබටම ලැබේවා කියලා අපිද හෘදයෙන් ප්‍රාර්ථනා කරන. මේ වීඩියෝ ලයික් කරන, ෂෙයා කරන, කමෙන්ට් එකක් දාන, මුකුත්ම නොකිය අපිට පිස්සුවේයි බැනලා යන ඒ ඔබටද ඒ ආශිර්වාදය ආකාරයෙන්ම ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ආදරණීය මගේ සහෝදර හිතවියා හිතවත බබයියා, අවසාන වතාවට ඔබට යමක් තිබෙනවා කියන්නට මා දන්නවා. අපිට කතාගෙන ටිකක් අමාරුයි. කියන්නේ ඇත්තට කංගම නම් මේ වගේ දේවල් කතා කරද්දී ඉතින් ආසන වශයෙන් මම කියන්නේ අපි මේ අම්මටයි තාත්තයි උදව් කරමු කියලා. මම හිතන්නේ මගේ පිටරට අපේ සහෝදර උදව් කරයි කියලා මම TSPR විශ්වාසයෙන් ඉන්නවා. ඉතින් සියලු දෙනාට උදව් කළ ලොකල කරන්න ඉදිරියට උදව් කරන්න බලාපොරොත්තු වෙන සියලු දෙනාට දෙවියන් වහන්සේගේ ආශිර්වාදය බුදුන් වහන්සේගේ ආශිර්වාදය මම ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මගේ ඔව් ඒ මගේ යාළුවනේ ඉතින් දිගින් දිගටම කතා කරන්න දෙයක් නැහැ. ඉතින් අපි ඔබ දැක්කා ඔබ ඉදිරියට අපි ගෙනාවා මේ අසරණ අම්මයි තාත්තයි. ඉතින් එහෙමනම් අවසාන වතාවටත් අපි ඔබෙන් ඉල්ලන්නේ ඔබ දකින්න අපි හැමදේම විවෘතව විනිවිද බාබකින් යුතුව තමයි අපි ඔබ ඉදිරියට ගේන්නේ. ඉතින් ඔබ අපට මේ අම්මා වෙනුවෙන් අපි ගිනුම ලබා දෙන්නම් මේක දාන්නම්. ඒකට යම් කෙනෙක් මුදල් බැර කෙරුවොත් කරුණාකර වෙනදා වගේම සුපුරු පරිදිම මාව හෝ මගේ ආදරණීය සහෝදර දිනේ සමතනට ඔබේ ඡායාරූපය සමගම අපි මේ රිසිට් එක පළ කරනවා. ඊට පස්සේ මේ මුදල් එකතු කරලා අපි මේ අම්මලාට තාත්තලාට ප්‍රසිද්ධියේ අර හිරු සල්ලි තමයි කිව්වා වගේ රට විරෝධ සල්ලි තමයි කියමින් අපි ඒ සියල්ල ගණන් කරමින් ඔබ මේ අම්මටයි තාත්තට ලබා දෙන්නට සූදානම්. එහෙමනම් ඔබ දුක් මහන්සියෙන් හම්බ කරගත්ත මුදලින් වැටුපෙන් කීයක් හෝ මේ අම්මා තාත්තා වෙනුවෙන් යොදවන්න කියන කාරුණික ආයාචනාවත් එක්ක වැඳ ඉල්ලනවා. මොකද මේ අම්මෙක් අසරණලා ඉන්නේ, පියෙක් අසරණලා ඉන්නේ. මේ ලෝකේ බුදුරජාණන් වහන්සේට බුද්ධත්වේ ලබා ගන්නට මුලින්ම විවරණ දුන්නේ අම්මා. ඒ අම්මාවරු තමයි මේ අසරණලා ඉන්නේ. එහෙමනම් මම සමුගෙන යනවා ඔබ සිය දෙනාටම සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මේ අවසන් මොහොතේදී මම ප්‍රාර්ථනා කරනවා මේ යුවලට තව චිරාගත කාලයක් මාගේ මාතෘදේශයේ මේ ආදරයෙන් මේ විදියට ජීවත් වන්නට ශක්තිය, ධෛර්යය, වාසනාව ලැබේවා. මේ තියෙන සියලුම ඔහොන්ට තිබෙන මේ ලෙඩ රෝග දුර වේලා ඉක්මනින්ම සුවය ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඉතින් ඒක ඒ සුවය සැබෑවක් අර්ථයක් කරගන්නට, සැබෑම දෙයක් කරගන්නට අපට පුළුවන්කම ලැබෙන එක ඇහැක් හෝ සනීප කරගන්නට ඔහුන්ට යම් ශක්තියක් ධෛර්යයක් දුන්නෝ. ඉතින් ඒ ඔපරේෂන් දෙක සාර්ථක වෙලා මේ සමාජය නැවත දකින්නට අපේ ඒ පියතුමාට ශක්තිය, ධෛර්යය, වාසනාව ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. ඒ ආශිර්වාදය ඔබද හදවතින්ම ප්‍රාර්ථනා කරන්න. ඒ අම්මයි තාත්තයි ඔබට පෙරලා ආශිර්වාද කෙරුවා. ඒ ආශිර්වාදය මේ මුහුණු පොතේ සිටින මගේ සහෝදර දිනේෂ් ඇතුළු සියලුම සහෝදර ආදරණීය හිතවතුන්ට, අම්මාවරුන්ට, තාත්තාවරුන්ට, සහෝදර සහෝදරියන්ට, අක්කලාට, නංගිලාට, නැන්දලාට, මාමලාට සැමටම අත්වේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. සමුගෙන යන අද දවස සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මෙවෙන්ද අපි ඔබ ඉදිරියට ගෙන යනවා. අපේ තරුණියක් ලෙස අපි ඔබව පිනට අදිනවා. ඒ පිනට දහමට ඔබට බාරයි යුතුයකමක් ඉටු කර දෙන්නට. එහෙමනම් සුබ දවසක් වේවා. අවසන් වතාවට මතක් කරනවා ඔබ අපට උදව් කරන්න කැමති නම් අනිවාර්යයෙන්ම අපට ඔබට කෝල් ගන්නට පුළුවන් කමක් නැහැ. මටත් මගේ සිද්දිනේ සහෝදරට Facebook කරා. ඒ නිසා ඔබගේ ඊමෝ හෝ WhatsApp දුරකථන අංකය දාලා message එකක් හෝ දාලා අපව අමතන්න කියලා අපි ඉල්ලීමක් කරනවා. එහෙමනම් සියලු දෙනාටම සම්මා සම්බුදු සරණයි, ජේසුස් වහන්සේගේ ආරක්ෂාව පිහිට රැකවරණය ලැබේවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි. සුබ දවසක් වේවා.